दया विक्रम सिंह की मगे सीया निर्माण करके वचन लीला थनु निर्माण करला हदपु सिंधु दहायक तमाई मे बतिगी दयावकीन एलबम की प्रोग्रम के तीय मीट वसर हतली स्पाहकट वितर पमन अतीतेट कथावा मगे पिया दया विक्रम सिंह ओहु जीवत्न गमट यम किसी सेवेक्रो नई के ඔහුට ලොකු අවශ්‍යතාවයක් තිබුණා. එයා 1955 යුද හමුදාවේ සේවයට බැඳුණා. එතන එයා බලේලත් නිලධාරී සංගීත උපදේශක වශයෙන් යුද හමුදාවේ සේවය කරද්දී ඒ ගමම්ම ගම්පහ නිවසේ ඉඳගෙන ගම්පහ ජනතාව ගම්පහ තරුණ කල එක භක්ති ගීත වැඩසටහන් පටන් ගත්තා. ඉතින් හැමදාම සති දවස් පහේම ओहे रेकिट गिहिल गिदर आवट पासे एक मेम बतिगी ओह निर्माण कला विशेषात्वे पदरचने सह तनु संगीत संयोजने सीलुमदे ओह विसिम निर्माण क्रिया මේ සින්දු ටික නිර්මාණය වෙන්නේ 1976 දී මම දන්නේ නැහැ ඉපදිලත් නැහැ මම මේ ගීත මුලින්ම අහන්නෙත් අම්මයි තාත්තයි ගෙදර මරණ මතකයන් ඒගොල්ලෝ අවදි කරනකොට මමයි මල්ලි එක්ක ඒගොල්ලෝ මතකයන් ඉතින් බෙදා ගන්නවා සනුක පුතා මගෙන් අහන තාත්තේ මොකද්ද ඔන්න ඔය දේවල් එයා අහගෙන ඉඳලා තමයි එයාට ආසාවක් ඇති වුනේ මේ ගීත ටික කොහොම හරි කරන්න ඕනේ කියලා මම තාත්තගෙන් අහනවා තාත්තේ මෙලඩි කොහොමද මියුසික් කොහොමද මතකද මොකද මේවා පටිගත කරලා නැහැ 1970 නිර්මාණය වුණාට ඒ කාලේ හෝයින් පසුව මේ තාක් ඒවා පටිගත කරලා නැහැ ඉතින් තාත්තට සහ අම්මට අකුරක් නැහැර වචනත් මතකයි මෙලඩිත් මතකයි නමුත් මැද මියුසික් ඒ කියන්නේ ඉන්ටර්ලූඩ් ඉන්ට්‍රොඩක්ෂන් ඒවා පමණක් තාත්තට මතක තිබුණේ නැහැ අපිට හම්බුණා 1970 ගණන් වල ඒ වැඩසටහනකට print කරපු පොතක් හම්බුණා ඒ පොතේ print කරලා තියෙන්නේ මේ සින්දු වල වචන එක. ඒකත් එක්ක මට හිතුණා මගේ ඔළුවට ආවා right හරි. දැන් පාරක් හැදීගෙන එනවා අපිට මේක කරන්න පුළුවන්. මට දැඩි ලෙස කතා කරලා දුවේ තාත්තේ මේ ගීත අපි නැවත ප්‍රතිනිර්මාණය කරන්න ඕනේ. ඒක අපේ සීයටත් ගොඩක් ගෞරවයක් දෙන දෙයක් වෙනවා මින් ඉදිරියට. සනුකට තියෙන්නේ සහජ දක්ෂතාවයක්. ඒ සංගීත දක්ෂතාවයන් අරගෙන මේ භක්ති ගීත වැඩසටහනක් පටන් අරගෙන කරන්න යනවා. ඒ සේරම භක්ති ගීත සීයාගේ සින්දු තමයි මේ භක්ති ගීත වැඩසටහනෙන් කියන්නේ. හිතලා බැලුවා මොකක්ද කරන්නේ මේ රටේ යන තත්ත්වයත් එක්කත් හොඳම දේ මේ වෙලාවේ මේ වෙසක් ඇල්බමයට අත ගහන එක හොඳයි කියලා මට හිතුණා. මේ වැඩේට අපේ සංගීත ශාස්ත්‍රයේ ඉන්න දක්ෂතම පිරිසක් සහභාගී වුණා අපිත් එක්ක එකතු වුණා මේ වැඩේ කරන්න අපේ ආරාධනාව පිළි අරගෙන අපිත් එක්ක එකතු වුණා එතකොට රූප රචනය වීඩියෝ පැත්තෙන් විහායස් ටීම් එක මාත් එක්ක කාලයක් තිස්සේම වැඩ කරන ළඟින්ම ආශ්‍රය කරන කට්ටියක් ප්‍රසාද් අලුත්පත් අයියා තමයි අධ්‍යක්ෂණය කරන්නේ ඒත් එක්කම රස්තා සහ මේ ටීම් එකම එකතු වෙලා තමයි මේ වැඩේ කරන්නේ ඒගොල්ලෝගේ උපරිමය ලබා දුන්නා තාක්ෂණය පැත්තෙන්ද කන්සෙප්ට් එක පැත්තෙන්ද සහ සියලුම දේවල් වලින් මගෙන් මේ වැඩේට ගන්න තියෙන ඔක්කොම ইনফরমේෂන් ගැදර් කරගෙන ඒගොල්ලෝගෙන් දෙන්න තියෙන ඉන්පුට් එක සම්පූර්ණයෙන්ම දීලා ඉතාම ලස්සන ක්‍රියේෂන් එකක් කරන්න අත්වල් බැඳගත්තා විශේෂයෙන්ම මම ස්තුතිවන්ත වෙන්න කැමතියි මේ වැඩේට අපිත් එක්ක අත්වල් බැඳගත්ත සමාගම් දෙකක් තියෙනවා ඒ තමයි රස සොයන රස හඳුනන මංචි සමාගම සහ අනාගතය අද දකින ඩයලොග් සමාගම ඔබ දෙපළට බොහොමත්ම ස්තුතියි ඔබගේ බැතිබර දායකත්වය වෙනුවෙන් ඉතින් මං හිතනවා අවුරුදු 45කට පස්සේ මේක නැවත ප්‍රතිනිර්මාණය වීම කාලීනව සිදු වුණු දෛවයේ සැලසුම් සහගත
අවශ්‍යතාවයක් කියලා. මගේ සීයා වික්‍රමසිංහ එයා කරලා තියෙන නිහඬ සේවය මං හිතන්නේ දැන් ඉන්න කට්ටිය දන්නේ නැහැ ගොඩක්. සහ ඒත් එක්කම ඔහු කරපු නිර්මාණ දැන් අහන්නත් නැති නිසා මට හිතුණා මේ ගීත ප්‍රතිනිර්මාණය කරොත් ඔහුගේ නම දිගටම ජීවමාන කරાવી කියලා ඒ නිර්මාණ. මේ ඉදිරියට එන වෙසක් මංගල්‍යයේදී මම හිතනවා බැතිබර සිතින් රස විඳින්න හොඳ නිර්මාණ කීපයක් බලන්න පුළුවන් වෙනවායි කියලා. මේ වෙලාවේ හැමෝම ගොඩාක් නෙගටිව් දේවල් වලින් මේ ලෝකෙම මේ වෙලා තියෙන්නේ. අපි හැමෝම පරිස්සමෙන් ඉන්න ඕනේ මේ කාලේ. මේ පීරියඩ් එක එකට ජය ගන්න ඕනේ, සර්වයිව් වෙන්න ඕනේ. ඉතින් අපිට දෙන්න පුළුවන් මේ වගේ දෙයක්. මේ මේ ගීත 10න් මම හිතනවා මේ වෙසංගේ ඔයාලගේ හිත් දශමකින් අරපිනවනවා නම් මේ ගීත ටික අපි සාර්ථකයි කියලා.